දැන් බලමු ඍණ නිකිල ඍණ නිකිල කියන්නේ ඍණ ගණන සංඛ්‍යාව නැත්නම් ඍණ නිකිල පැත්තට මේ ගාන හදන්නේ කොහොමද කියන්නේ කියන්න දැන් මේක නම් අපි සාධනය කරා හරි කරන්න කිසිවක් නැහැ ඍණ නිකිල වල කොහොමද ගාන හදන්නේ කියලා බලන්න right limit x ආසන්නයි a වෙනකොට a x වල x වල m අඩු කිරීම a වල n බෙදීම x අඩු කිරීම a නැත්නම් x වල n කියලා බලන්න n කියලා බලන්න x වල n a වල n x වල a කියලා තියෙනවා නම් මේකේ n කියන්නේ පුතේ ඍණ නිකිල වෙලා उदाहरण අපි මම මොකද කරන්නේ දැන් මෙන්න මේක හතර තේරෙනවා බලන්න ඍණ පහ කියන ඉලක්කම ගත්තොත් අපි k කියලා ඍණ පහ කියන්නේ k නම් එතකොට k කියන්නේ නිකිල සංඛ්‍යා ඍණිකයක් නැත්නම් නේද මම ගන්න k සමානයි ඍණ l කියලා k සමාන ඍණ l නැත්නම් එතකොට l වෙන්නේ l සමානයි 5 නේ ඒක රිලේටඩ් කරන්නේ කේ හැදද තියෙන්නේ මේ l කියලා කියන්නේ l කියන්නේ උඩට ගන්න කියලා කියන්නේ නේද අපි කියේ කොහොමද තේරෙන්නේ බලන්න k කියන්නේ ඍණ පහයි කියලා ගත්තොත් k කියන්නේ ඍණ නිකිල ඒක අවුලක් නෑ මම k සමානයි ඍණ සංඛ්‍යා ඍණ l කියලා දැම්මොත් එහෙනම් එතකොට l කියලා කියන්නේ පහක් කියන්නේ පහේ ලක්ෂණ කියන්නේ ධන සංඛ්‍යාවක් ඒක නිමේ වැඩි වෙලා තමයි ඍණ නිකිල හැදිලා තියෙන්නේ. පහ කියන්නේ ධන සංඛ්‍යාවක්. හරි. මේකෙදිත් ගන්න ඒ විදිහම තමයි. මේකෙදිත් ඔය n කියලා තියෙන්නේ මේ n කියලා තියෙන එක කියලා අපිට ලියන්න පුළුවන් මේ විදිහට. n සමානයි ඍණ m විට. n සමානයි ඍණ m විට m කියලා කියන්නේ ධන නිකිල. හරිද m කියන්නේ ධන නිකිල. එතකොට එහෙම වුණොත් එහෙම මේක ලියන්න පුළුවන් limit x ආසන්නයි a x වල ඍණ m හරි අඩු කිරීම a වල ඍණ m බෙදීම x ඍණ a කියලා මේක තවත් සරල කරලා ලියන්න පුළුවන් limit x ආසන්නයි a වෙනකොට කියන x ඍණ a කියලා මම මෙයා එළියට අරගෙන මේ උඩ කොටස මම ලියන්න මේ විදිහට මෙයා ලියනවා එක යට x වල m අඩු කිරීම එක යට a වල m මේ උඩ කැලල තමයි මම ලියලා තියෙන්නේ ඍණ ඍණ බා කියලා පල්ලයක් ගන්න ආයෙත් ලියන්න limit x ආසන්නයි a වෙනකොට එක යට x ඍණ a කියන එක කියන අමු දාලා මෙයා වෙනවා a වල m අඩු කිරීම x වල m බෙදීම x වල m a වල m කියන. හරි ඊට පස්සේ මේක ඍණෙන් වැඩි කරනවා ඍණෙන් වැඩි කරපුවාම ඍණ එක වතාවක් x වල m a වල m බෙදීම x ඍණ a වතාවක් එක යට a වල m x වල n කියනවා මම ලොකු දැන් මේ කරේ මෙන්න මේ මේ පද දෙක මාරු කරලා ඍණ ලබන කිස්සලට අරගෙන මේ පද දෙකේ යටින් ඊට පස්සේ x ඍණ a ලියා ගත්තා මෙන්න මේ ගුණිතය මෙතන ලියනවා
मेट के लिए ना देर की कटी चुटा तो सर बन දැන් පුතේ අපි දැනට දන්නේ මේක x වල n වෙනි බලය අඩු කිරීම a වල n වෙනි බලය බෙදීම x ඍණ a මේකේ සීමාව බැරි වෙලා හරි x ආසන්න a වුණොත් උත්තරේ ලියන්න පුළුවන් කිව්වා n a වල n ඍණ 1යි කියලා මේක ඔප්පු කරේ n කියන්නේ ධන නිකිල වලට හරිද එහෙම කළා තමයි අපි දැන් ගණන් හැදුවේ දැන් මම කතා කරන්නේ ඒකම තමයි ලිමිට් x ආසන්නයි a වෙනකොට x වල n අඩු කිරීම a වල n බෙදීම x ඍණ a කියන එකේනා ගේ බැරි වෙලා හරි n කියන අගය ඍණ නිකිල වුණොත් ඍණ නිකිල වුණොත් උදාහරණයක් මම මෙතනම ලියන්නම් උදාහරණ limit x ආසන්නයි 2 වෙනකොට x වල ඍණ 5 බලේ අඩු කිරීම x වල sorry 2 2 5 බලේ ඍණ 5 බලේ බෙදීම x ඍණ 2 ඔන්න ඔය හැඩේ තිබ්බොත් මේ වගේ ගණක් කොහොමද හදන්නේ කියන්නේ මොකද මම ඍණ වලට දැන් ඔප්පු කරේ නෑනේ ධන වලට ඔප්පු කරේ හරි හැබැයි දැන් මම මට කියන්න ඕන තියෙන්නේ මේ කතාව ඍණ 5 කියන එකේනා සමානයි ඍණ n ඍණ 5 කියන එකේනා සමානයි ඍණ 2 කියලා වෙලා sorry ඍණ 5 කියන එකේනා සමානයි ඍණ n කියලා වෙලා ආදේශයක් දැම්මොත් එහෙම n කියන්නේ පහ නේද? ඍණ පහ කියන්නේ ඍණෙන් කියලා ආදේශයක් දැම්මොත් එහෙම n කියන්නේ පහ නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් n කියන්නේ එහෙනම් ධන නිකිලයක් නේ. ආන් ඒ විදිහටම මෙයාගෙත් මෙයාටත් මොකද කරන්නේ? මෙයාගෙත් මේ n කියන්නේ ඍණ නේද දැනටම n සමානයි ඍණ m කියලා වෙලා ආදේශයක් දානවා. විට m කියලා කියන්නේ ධන නිකිලයක් වෙනවා. දැන් ඔයාලට ඇත්තට පැහැදිලි නැත්නම් ආපහු තේරුම් ගන්න ආපහු කියන්නම් ඍණ 5 කියන්නේ දැන් මේ ඍණ ඉලක්කවන්නේ ඍණ m'ට සමාන කරවුවොත් 5 කියන්නේ m නේ ඒ කියන්නේ ධන නිකිලයක් නේ හරි යාර ප්‍රකාශනේ ධන කරගන්න උවමනා දෙන්න ධන වේ එහෙම වුණොත් එහෙම මට මෙයාව ලියන්න පුළුවන් limit x ආසන්නයි a x වල ඍණ m a වල ඍණ m බෙදීමේ x ඍණ a කියලා ලියලා ඕක ලියන්න පුළුවන් තව චුට්ටක් අසුළු කරලා limit x ආසන්නයි a වෙනකොට මේක ලියනවා මේ විදිහට එක යට x වල m අඩු කිරීම එක යට a වල m සම්පූර්ණ එක බෙදීමේ x ඍණ a කියලා මේක තව චුට්ටක් අසුළු කරලා ලියන්න පුළුවන් limit x ආසන්නයි a වෙනකොට a වල m අඩු කිරීම x වල m බෙදීම a වල m x වල m සම්පූර්ණ එක බෙදීම x ඍණ a කියලා. ඉතින් පුතේ ඔක චුට්ටක් සරල කරලා ලියන limit x ආසන්නයි a වෙනකොට මේක ලියන්න පුළුවන් x වල a වල m අඩු කිරීම x වල m බෙදීම a වල m x වල n නේ තියෙන්නේ වැඩි කිරීම එක යට x වල n කියලා නෝ තියෙන්නේ මම මොකද කරන්නේ මේක මේ විදිහට සුළු කරලා ලියා ගන්න limit x ආසන්නයි a වෙනකොට x වල m අඩු කිරීම a වල m කියලා පද දෙක මාරු කරනවා ඍණ ලකුණක් එළියට අරගෙන එකල එයාගේ යටින් ලියා ගන්නවා x ඍණ a කියලා වැඩි කිරීම එක යට a වල m x වල m කියලා ලියා ගන්න ऋण लाखों एलिटम गांड पुला ऋण एक लिमिट एक्स आसन ना ए वेनो कोटा एक्स वाला एम आडुकिरी में ए वाला एम बेदी में एक्स टीन ए वाता लिमिट एक्स आसन ना ए वेनो कोटा एक यात्रा ए वाले एम एक्स वाले एम के अलियान बोलो मैं उपको वैडी किरी में हेम होना हम मिन्न में एक वाटा सब මේ කොටසට අපිට දැන් ධන ඉලක්කමන්නේ m කියන්නේ ධන ඉලක්කමන්නේ එහෙනම් මෙයාව මෙන්න මේ මේ කොටස ආදේශ කරන්න පුළුවන් හරි සුළු කරපම වෙනවා ඍණ 1 වතාවක් මෙතන එනවා m වතාවක් a වල
m ऋण एकाई वैडी की रीम एक का क्या लम हेतु एक के यात्र ए वाले m बतावक ए वाले m के लिए नॉमिन हरे සුළුකරමු චුට්ටක් ඍණ එක වතාවක් m කියලා කියන්නේ ඍණ දැන් ඍණෙන්ටනේ ඍණ n වතාවක් ඒවල ඍණ n අඩු කිරීම 1 බෙදීම ඒවල ඍණ 2 n කියලා එන්නේ චුට්ටක් සුළුකරමු එතකොට n වතාවක් ඒවල ඍණ n ඍණ 2 එක එකතු කිරීම 2n කියලා එනවා බෙදීමක් තියෙන හින්දා. ඔයාලා දන්නවනේ බෙදීමක් තියෙනකොට පාද සමාන දර්ශක බෙදීමේදී අඩු වෙනවා කියලා. එතකොට මේක ඍණ ලකුණු උඩට එනකොට ධන වෙලා එකතු වෙනවා. සුළු කරපුවාම n වතාවක් a වල n ඍණ 1 කියලා ආපහු කලින් වගේම උත්තරේ ගන්න පුළුවන්. මේකදී අපි දැන් කතා කරා ඍණ කියලා උනත් ඒ අර සමීකරණය ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ limit x ආසන්න a වෙනකොට x වල n අඩු කිරීම a වල n බෙදීම x ඍණ a කියන එක ගැන විශේෂත්වයක් මෙයාට n a n ඍණ එකයි කියලා ගන්න පුළුවන්. n කියන එක කියලා ඍණ කියලා උනත් කමක් නැහැ කියලා කියන්නේ. අවුලක් නැහැ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම උදාහරණයක් තමයි limit x ආසන්නයි a වෙනකොට නැත්නම් x ආසන්නයි දෙකම දෙක වෙනකොට x වල ඍණ 5 අඩු කිරීම දෙකේ ඍණ 5 වෙනි බලේ බෙදීම x ඍණ 2 කියලා තිබ්බානම් මේ ගානක් කියන්න කොහොමද ඍණ 5 වතාවක් x a දෙක ඉලක්කම වතාවක් ඍණ 5 අඩු කිරීම එකයි. හරිද? මේක සුළු කරලා ලියන්න පුළුවන් කොහොමද? ඍණ 5 වතාවක් 2 දෙකේ ඍණ 6 වෙනි බලය. හරි? තව ඕන සුළු කරලා තව ටික ලියන්න පුළුවන් ඍණ 5 බෙදීම 2 දෙකේ 6 වෙනි බලය 64යි. හරයට දාලා බලමු. හරි මේ උදාහරණ තුන ලියන්නකො පරිමේය සංඛ්‍යාව වලට ගණන හදන විදිය පරිමේය සංඛ්‍යාව වලට ගණන හදනකොට ඒකෙත් පුතේ සමීකරණයක් ගත්තොත් එහෙනම් දැන් limit දැන් හැබැයි ඔයාලා පරිමේය සංඛ්‍යා බඳක තියෙන්න ඕනේ පරිමේය සංඛ්‍යා කියන්නේ මේ වට පරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ දැන් අපි හිතමු සංඛ්‍යාවක් n කියලා n කියන්නේ පරිමේය සංඛ්‍යාවක් නම් ඒක ලියන්න පුළුවන් p බෙදීම q කියලා බෙදීමක් විදියට මේකේ p කියන්නේ q කියන්නේ දෙකම නිකිල සංඛ්‍යා ආය මේ q කියන එක කියන මොන හේතුවක් නිසා බිඳුවට සමාන වෙන්න බෑ ඕවට තමයි පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ හරිද පරිමේය සංඛ්‍යා ගැන කතා කරා එතකොට දැන් limit x ආසන්නයි a x වල n අඩු කිරීම a වල n බෙදීම x ඍණ a කියන a යෙදීමක n කියන්නේ මේ n කියන්නේ පරිමේය සංඛ්‍යාවක් උනොත් පොඩි උදාහරණයක් මම ලියලා පෙන්නන්නම් උදාහරණේ තමයි පුතේ දැන් හිතන්නකො ගණක් ආවොත් ආවොත් එහෙම limit x ආසන්නයි දෙකට x වල ඍණ 3 බෙදීම 5 අඩු කිරීම දෙකේ ඍණ 3 බෙදීම 5 බෙදීම x ඍණ 2 ඔන්න ඔය වගේ ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ ඍණත් වෙලා ඒ ඇසේ තව මේ බෙදීමකුත් ඇවිල්ලා හරි ඔන්න ඔය වගේ ගණක් ආවොත් එහෙම ඔය වගේ ගණක් ගොඩ දා ගන්න විදිහ තමයි දැන් කතා කරන්නේ ඒ කියන්නේ මේ n අකුර වෙනකොට පරිමේය සංඛ්‍යාවක් තිබ්බොත් හන්දද එතකොට පුතේ මම මෙහෙම දෙයක් කරනවා විට n සම n කියන්නේ n සමානයි
p බෙදීම q ලෙස ගණින්න. එහෙම ගත්තට පස්සේ මට මේ ලියන්න පුළුවන් limit x ආසන්නයි a x වල p බෙදීම q අඩු කිරීම a වල p බෙදීම q බෙදීම x ඍණ a කියලා ලියන්න පුළුවන්. මේක තව චෝටක් සුළු කරලා ලියන්න limit x ආසන්නයි a වෙනකොට x වල 1 යට q තියෙනවානේ 1 යට q ගේ p වෙනි බලේ අඩු කිරීම a වල 1 යට q ගේ p වෙනි බලේ බෙදීම x ඍණ a. මම ලොකු දෙයක් කරේ නැහැ. මම p කියන සාධකය එළියට ගත්තා. ඒ කියන්නේ සංගුණකය එළියට ගත්තා වගේ දෙයක් කරා. දැන් මම කරනවා මෙන්න මේ වගේ දෙයක්. ආදේශයක් දාන්නයි යන්නේ. x වල 1 යට q සමානයි කැපිටල් x හා x වල a වල a වල 1 යට q සමානයි කැපිටල් a ලෙස ගනිමු. එහෙම ගත්තොත් එහෙම දර්ශක නීතියක් තියෙනවා මතකද 8 වෙනි නීතිය. ඒ කියන්නේ a වල 1 යට m කියලා තිබ්බොත් එහෙම b කියලා ඔක ලියන්න පුළුවන් a සමානයි b වල m කියලා. මතකයි නේද? දර්ශක වල 8 වෙනි නීතිය. මේකේ තමයි අර ප්‍රමේයන් එහෙම ඔප්පු කරේ. අර අර මේ දර්ශක ප්‍රමේයන් දෙකක් තිබ්බ. ඒතොර මෙයාව ලියන්න පුළුවන් x කියලා කියන්නේ කැපිටල් x වල q වෙනි බලය. a කියලා කියන්නේ කැපිටල් a වල q වෙනි බලය කියලා. එහෙම වුණොත් මට මේ ගාන දැන් ආපහු සුළු කරලා ලියන්න පුළුවන්. එම නිසා limit x ආසන්නයි a වෙනකොට මේ ඇතුලේ කෑල්ලටම අපි ගත්ත x කියලානේ. මේ ඇතුලේ කෑල්ලටම ගත්ත capital x කියලානේ. එහෙනම් මට යාව ලියන්න පුළුවන් capital x වල p වෙනි බලය කියලා. අඩු කිරීම capital a වල p වෙනි බලය කියලා. උඩ දෙන්න එහෙම ලියන්න පුළුවන්. යට තනි x නේ ඉන්නේ. එහෙනම් යාව ලියන්න පුළුවන් capital x වල q වෙනි බලය අඩු කිරීම capital a වල q වෙනි බලය කියලා. මම මොකද කරන්නේ? මේක දැන් අර කලින් හැඩේට තිබ්බේ නැති හින්දා හැඩේ නැති හින්දා උඩයි යටයි දෙකම කැපිටල් x අඩු කිරීම කැපිටල් a වලින් බෙදනවා. කැපිටල් x p අඩු කිරීම a වල p බෙදීම x ඍණ a සම්පූර්ණක බෙදීම limit x ආසන්නයි a capital q අඩු කිරීම capital q x වල q අඩු කිරීම a වල q බෙදීම x ඍණ a කියලා උඩයි යටයි දෙකම x ඍණ a වලින් බෙදනවා. හරි. ඕන් දැන් ඕන් නා ගන්න වැඩක් කරගන්න එපා. දැන් මම මේක ආයෙ පැහැදිලි කරලා කියන්නම්. මේ මෙතන තියෙන capital x capital a. හරිද? දැන් සීමාවේ තියෙන simple a නේ. මෙහෙම තියාගෙන අපිට සීමාවල් ආදේශ කරන්න බෑ. මේ හැඩේම තියෙන්න ඕනේ. මේ හැඩේම තිබ්බොත් විතරයි මේක එහෙම දෙයක් කරගන්න පුළුවන්. හරි. ඒකින්ද අපි චූටි දෙයක් කරලා බලනවා. දැන් සිම්පල් x කියන එකේනා සමානයිනේ x වර්ගයට. කැපිටල් x වර්ගයට නේද? නැත්නම් x වල q වලට. හරි. x සමානයි a වුණොත් මොකද වෙන්නේ? x සමානයි a වුණොත් මේක වෙනව නේද? මේක කෙලින්ම කැපිටල් A වර්ගය වෙනව නේද? ඒ කියන්නේ x ආසන්නයි සිම්පල් A නම් x කියන එකේනා සිම්පල් A වෙනවා නම් මේ කැපිටල් x කියන එකේනා x වර්ගය කියන එකේනා x cube කියන එකේනා තත් කැපිටල් x කියන එකේනත් යන්නේ කැපිටල් A ටම තමයි. එහෙම වෙයි. මෙතන q වෙන්නුනේ. හරි ඒ විදිහට සීමා මාරු කරගන්නයි යන්නේ. මම සීමාව ලියලා මේ මේ විදිහට x ආසන්නයි a නම් මේ කැපිටල් x කියන එක නත් ආසන්න වෙන්නේ කැපිටල් a-ට. මෙයාගෙත් කැපිටල් x ආසන්න වෙන්නේ කැපිටල් a-ම වේ. එහෙම වුණොත් එහෙම උඩින් ලියන්න පුළුවන් p වතාවක් a වල
පීරින එකයි කියලා යටින් ලියන්න පුළුවන් q වතාවක් a වල q රින එකයි කියලා. හොඳද? තොර මේක තව චුට්ට සරල කරලා ලියන්න පුළුවන් p බෙදීම q වතාවක් කැපිටල් a වල p අඩු කිරීම 1 අඩු කිරීම q අඩු කිරීම 1 කියලා. තව පොඩ්ඩක් සුළු කරමු. p අඩු කිරීම කියන්නේ n කැපිටල් a වතාවක්. මම a කියන එක වෙනත් සුළු කරලා ලියන්නම්. a කියලා කියන්නේ a වල 1 බෙදීම q ට p අඩු කිරීම q කියලා විතරක් වෙනවා. මේකට මේක කැපිලා යනවා. මේකට මේක කැපෙනවා. right. ඔක සුළු කරපුවාම n වතාවක් a වල p අඩු කිරීම q බෙදීම q කියලා යන්නේ n වතාවක් a වල p බෙදීම q අඩු කිරීම 1 කියලා එනවා. පොදු හරිය දෙකට ගලපුවාම n වතාවක් a වල n ඍණ 1යි කියලා එනවා.